आई बोवन आदरणीय दुए पुते अदापि पेरदिग संगीत विषय हदारन हायश्रेणी दूपुतुन वेनुवेन तमाय पाडमक सूदानं करगत्ते दुए पुते अदापि सूदानं वेन्ने केली गीत कियन पाडम तमाय ओयाला वेनुवेन इदिरिपत् करन्न अपि बलमु मोनवद मे केली गीत कियन्ने कियला केलि कियन वचनेन अदहस् वेन्ने दुवे पुते क्रीडा कियन तेरुम तमाय एहेनम् मे केलि गीत गायना उने मोन अवस्थावलदिद दुवल पुतालनम् देन् मम केलि गीत कीपेक उदाहरण किव्वोत् एहेम ओयालट मतक् वेवि ओलिंद केलिये गीत मेवर केलिये गीत एलुवन् कैम मेन्न मे वगे ක්‍රීඩාවල ජන ක්‍රීඩාවල එන ගීත තමයි කෙලි ගීත කියලා කියන්නේ. දැන් ක්‍රීඩා කිව්වම දුවල පුතාලා හරි ආසයි ක්‍රීඩා කරන්න නේද? දැන් දුවල පුතාලා විතරක් නෙමෙයි තරුණ වයසේ අය වැඩි හිටියෝ මේ කවුරුත් කැමති ක්‍රීඩාවට. දුවේ පුතේ ඉස්සර ඈත අතීතයේ ඉඳලම මේ ජන සමාජය තුල විවිධ ක්‍රීඩා තිබුණු බව සඳහන් වෙනවා. ඔලින්ද කෙලිය, මේවර කෙලිය, අං කෙලිය, පොරපොල් ක්‍රීඩාව, එළුවන් කෑම මේ වගේ නම් ඇහුණාම දැන් ඔන්න අපිට මතක් වෙනවා ඉස්සර ඉඳලම මේ ගම්වල ජීවත් වෙච්ච අපේ ජමිනිසු විවිධ කණ්ඩායම් හැදිලා විවිධ වයස් මට්ටම් වල අය මේ වගේ ජන ක්‍රීඩාවල නිරත වුණා. දැන් මම තව වචනයක් පුතාලට කිව්වා ජන ක්‍රීඩා. එහෙනම් මේ ජන ක්‍රීඩාවල එන ගීත තමයි දුවේ පුතේ අද අපි ඉගෙන ගන්නෙ කෙලි ගීත විදිහට. දේශීය ජන ක්‍රීඩාවල එන ගීත. දැන් මේ දේශීය ජන ක්‍රීඩා කියලා කියන්නේ දුවේ පුතේ අපිටම ආවේනික වුණු අපේ ලංකාවේ අපිටම ආවේනික වුණු ක්‍රීඩා තමයි දේශීය ජන ක්‍රීඩා කියන්නේ නේද? එහෙනම් දැන් දුවල පුතාලා දන්නවා දේශීය ජන ක්‍රීඩා කියන්නේ මොනවද කීපයක් නම් කරන්න කිව්වොත් එහෙම ඔයාලට පුළුවන්. එහෙනම් මෙන්න මේ වගේ දේශීය ජන ක්‍රීඩාවල එන ගීත තමයි කෙලි ගීත කියලා දුවේ පුතේ අද අපි ගායනා කරලා පුහුණු වෙන්න උත්සාහ කරන්නේ. ඉස්සර වෙලාම මම ගීත කවි ගායනා කරන්න කලින් තව පුංචි පණිවිඩයකුත් පුතාලට කියන්න කැමතියි. දුවේ පුතේ මේ දේශීය ජන ක්‍රීඩා අපේ රටටම අපිටම ආවේනික වුණු ගායනා ක්‍රීඩා. එහෙනම් මේවා අපේ සංස්කෘතික වටිනාකම ඉතාම ඉහළයි. එහෙනම් අපිටම ආවේනික වුණු මේ සංස්කෘතික අංග හැටියට මේවා ආරක්ෂා කරගන්න එක අපේ විශාල වගකීමක්. එහෙනම් ඒ බවත් හිතේ තියාගෙන අපේම ජනගීත විශේෂයක් තමයි අද අපි පාඩමින් ගායනා කරලා පුරුදු පුහුණු වෙන්න උත්සාහ කරන්නේ. දුවේ පුතේ අපි එහෙනම් අද මුලින්ම ගායනා කරන්න හදන්නේ එළුවන් කෑම කියන ජන ක්‍රීඩාවේන කවි. එළුවන් කෑම කියන ජන ක්‍රීඩාවේන කවි තමයි අපි ගායනා කරන්නේ. ගායනා කරනවා දුව පුතේ. බොහොම සරල නාද මාලාවක් තමයි තියෙන්නේ පුතාලට. එක පේලියක් ගායනා කරලා ඉවර වෙනකොටම දෙවනි පේලියේ ඉඳලා අපිත් එක්කලාම ගායනා කරන්නත් පුළුවන්. හරිම සරල නාද මාලාවක්. නැවතත් මම ගායනා කරනවා. මේ වෙල මොකද දම් වෙල මේ මේ වෙල මොකද කිඳි වෙල මේ වෙල
මේ මැදිරියේ අපිට බෙර වාදනයෙන් තාල වාදනයෙන් සහාය වෙන්න පැමිණලා ඉන්න මේ ප්‍රදීප් සර් එක්කලාම අපි බෙරය වාදනය කරන ගමන් මේ ගැට බෙරය වාදනය කරන ගමන් ගායනා කරනවා එළුවන් කෑම කියන ජන ක්‍රීඩාව දුවල පුතාලා හොඳින් දන්න ජන ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවේ විශේෂ වෙනවා කොටියා සහ එළුවා කියන චරිත දෙක. නේද? ශක්තිමත් දම්වැලක් පවුරක් ඇතුලේ ඉන්න එළුවව තමයි එයින් පිට ඉන්න කොටියා මේ දැහගන්න උත්සාහ කරන්නේ නේද? මෙන්න මේ විදිහට තමයි මේ ක්‍රීඩාවේ යෙදෙන්නේ පුංචි ඔයාලා. එහෙනම් අපි ඒකේ තවත් කවියක් ගායනා කරලා බලමු. උඩින් පනින් දු තල්ල කැඩී දු යටි ගායනය උඩින් පනින් දු තල්ල කැඩී දු යටින් රිංගන් දු තිබුල් ඇනේ දු වැටින් පනින් දු තල්ල කැඩී දු දිමින් රිංගන් දු පතු තවත් නාද මාලාවකින් තවත් කවියක් ගායනා කරනවා එළුවන් කෑමේ ක්‍රීඩාවේ. එළුවන් කන්නයි මං ආවේ එළු බෙටි කාපා තුන් දීරේ සාමුන් කන්නයි මං ආවේ සා බෙටි කාපා තුන් දීරේ ගෝනු කන් දැන් අපි එනම් සර් වාදනය කරන ගමන්ම දුවේ පුතේ ගායනා කරමු. එළුවන් කන්නයි මං ආවේ
වදලුවා කොච්චර කෙටුවත් නොදෙමුව අපගේ එළුවා දුවේ පුතේ දැන් ඔන්න ඊළඟ කවිය අපි මේ ගායනා කරන්නේ දැන් මේ ශක්තිමත් රෞමයේ ඇතුලේ ඉන්න මේ දන්වැල් ඇතුලේ ඉන්න එළුවව ගන්න උපක්‍රම තමයි මේ පාවිච්චි කරන්නේ කොටියා එහෙනම් අපි ඇහුවා මෙතෙක් මේ කවිවල දුවේ පුතේ විවිධ නාදමාලා තමයි ගායනා කළේ එහෙනම් නේද සර් දැන් මේ විවිධ නාදමාලා අතරේ විවිධ හැඩතල ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් තමයි මේ එළුවන් කෑමේ ක්‍රීඩාවේ තියෙන්නේ එහෙනම් දුවේ පුතේ ඔන්න මම අපේ ප්‍රදීප් සර් එක්ක එකතු වෙලා මේ කවියත් ගායනා කරනවා දුවල පුතාලත් ගායනා කරන්න උත්සාහ කරන්න කොච්චි කොටන් යංගල හමි දෙනවද එළුවා කොච්චර කෙටුවත් නොදෙමුව අපගේ එළුවා උලන් කොටන් යංගල හමි දෙනවද එළුවා කොච්චර කෙටුවත් නොදෙමුව අපගේ ගායනා කරන්න පුරුදු උනේ එළුවන් කෑම කියන ජන ක්‍රීඩාවේ විවිධ නාද මාලා මත නිර්මාණය වුණු ගීත කිහිපයක් දුවේ පුතේ ඔන්න අපි ඊළඟට ගායනා කරන්න හදන්නේ කලගෙඩි සෙල්ලමේ එන ගායනා කිහිපයක් පුහුණු වෙන්නයි හදන්නේ කලගෙඩි මාලය කියන නමිනුත් අපි හඳුන්වනවා මේ ගායනා කලගෙඩි මාලයේ ගායනා කියලා හඳුන්වනවා විශේෂයෙන් දුවේ පුතේ කුඩා ගැහණු දරුවන් තමයි මේ ජන ක්‍රීඩාවේ යෙදෙන්නේ කලයක් අතින් අරගෙන විවිධ හැඩතල නිර්මාණය කරමින් හරි ලස්සනට නර්තනයේ යෙදෙනවා මේ කලගෙඩි කවි ගායනා කරමින් එහෙනම් විශේෂයෙන් පුතේ තව සඳහන් කරන්න කැමති මම ඔයාලට දැනුවත් වෙන්න මේ කලගෙඩි නැටු මේ කලගෙඩි සෙල්ලමේ එන ගායනාවලට කලින් ඉස්සර වෙලාම අපි ගායනා කරනවා තානම එක විශේෂයි මේ කලගෙඩි මාලයේ ගායනාවලදී මුලින්ම තානමක් ගායනා කරනවා දැන් මේ කලගෙඩි සෙල්ලමේ නම් මුලින්ම තියෙනවා තානමේ මෙන්න මෙහෙම වචන තාන තනා තඳේ නා නා තෙතන තනා තඳේ නා තඳේ නා නා දැන් මේ පදවල දුවේ පුතේ අපිට අර්ථයක් නැහැ අර්ථයක් ලැබෙන්නේ නැහැ එහෙනම් අපිට තානම ගායනා කිරීමේදී ලැබෙන්නේ හරිම රසවත් නාද රසයක් තමයි අපිට ලැබෙන්නේ එතකොට මේ තානම ගායනා කරලා ඉවර වෙලා තානමේ නාද මාලාවට තමයි දුවේ පුතේ කවි ගායනා කරන්නේ අපි ගායනා කරනකොට උත්සාහ කරමු මේක නිවැරදිවම ගායනා කරන්න තාන තන තනේ කලගෙඩි මාලය නැත්තම් මේ කලගෙඩි සෙල්ලමේ කවිවල
මීළඟට අපි ගායනා කරන කවියේ නාදමාලාව මීට වඩා වෙනස් නේදස ක්‍රීඩාවේ රිද්මයත් එක්ක විවිධාකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවා නාදමාලාවන් නේද ක්‍රීඩාවක් කියන එක එකම ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ නේද දුවේ පුතේ මේ කවි ගායනා කරද්දී සමහර වෙලාවට දුවල පුතාලා අහලත් ඇති මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙන නාදමාලාවුත් භාවිතයේ තියෙනවා නමුත් අපි උත්සාහ කරන්නේ අපේ සම්ප්‍රදාය රැකගැනීමෙන් අපි ඉගෙනගෙන තියෙන සාම්ප්‍රදායික නාදමාලාවල් අනුවම ගායනා කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. එහෙනම් මේ ඊළඟ කවියත් ගායනා කරන්නේ අපි කලින් කවිය ගායනා කරපු නාදමාලාවටමයි නේද සර්? අඳිමින් සුදුසේ අපි ඊළඟට ගායනා කරන්න හදන්නේ මේවර කෙලියේ එන ගීත කීපයක් පුරුදු පුහුණු වෙන්න. මේවර කියලා කියන්නේ දුවේ පුතේ පොත්පත්වල සඳහන් වෙනවා කාන්තාවන්ගේ නැති වූ ආභරණයක් සෙවීම තමයි මේ ක්‍රීඩාවෙන් සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් මේ ක්‍රීඩාවේ යෙදෙන්නේ කවුද කියලා. එහෙනම් නැති වූ ආභරණයක් නම් මේ ක්‍රීඩාවේ යෙදෙන්නේ කාන්තාවන් ගැහැණු දරුවන් එයාලටම ආවේනික වූ ජන ක්‍රීඩාවක් තමයි එහෙනම් මේවර කෙලිය කියලා කියන්නේ අපි ගායනා කරමු එහෙනම් මේවර කෙලියේ ජන ක්‍රීඩාවේ එන ගීතයක් සාර සාදිසි පෙති පෙරනෙලන කාල වලගිය දෝමගේ මේවරයා නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල් අප දුටු වේනත මේවරයා කොස්වතු අපි ගැටබෙරයත් එක්කලාම වාදනය කරන ගමන් සර්ගේ උදව්වෙන් එතකොට දුවල පුතාලට ගායනා කරන්නත් පහසුයි. අපි එහෙනම් ගායනා කරමු නේද සර්? සාර සාදිසි I'm not afraid to die.
අපි දැන් ගායනා කළ ඒ මේවර කෙලියේ ගායනාවේ නාදමාලාව WB මකුලොලුව සර්ගේ හෙළගී මග කියන ග්‍රන්ථයේ තියෙන ආරක්ෂා කරලා තියෙන සාම්ප්‍රදායික නාදමාලාව තමයි ඒ ගායනා කළේ නේද ප්‍රදීප් සර්? ඔව්. එතුමා සාම්ප්‍රදායික තනු ගොඩාක් එකතු කරලා 1966 නිර්මාණය කරපු කෘතිය. නමුත් මේ කෘතියේ තියෙන නාදමාලාවට පරිබාහිරෙන් අපේ ව්‍යවහාරයේ නැත්තම් බහූලව භාවිතයේ තියෙන නාදමාලාවකුත් තියෙනවා. අපි ඒකත් ගායනා කරමු. එතකොට දුවේ පුතේ ඔබට ඔබේ ගුරුතුමා උගන්වන නාදමාලාවත් එක්ක ඔබට පන්ති කාමරයේදී මේ ගායනය ඉගෙන ගන්න පුළුවන් වේ. සරසදිසි අපි අද උත්සාහ කරේ අපේ දේශීය ජන ක්‍රීඩාවල එන විවිධ නාදමාලා යෙදෙන ගායනා කීපයක්ම ඉගෙන ගන්නයි උත්සාහ කරේ. එහෙනම් ඒ වෙනුවෙන් මේ මැදිරියට ඇවිල්ලා සහයෝගයක් දුන්නා, අපිට ලොකු සහයෝගයක් දුන්නා ප්‍රදීප් සර්. ප්‍රදීප් සර්ටත් බොහොම ස්තුතියි ආයුබෝවන් කියන ගමන් දුවේ පුතේ. අපි නැවතත් මේ වගේ පාඩම් මාලාවකින් නැවත මුණ ගැහිමු. එතෙක් දූල පුතාලා සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් දුවේ පුතේ.